රාජ්‍යමතිනි ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිචවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඉන් අනතුරුව නඩුව පසුවට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළා. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ්‍ය ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අගදීටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිශ්‍ය ගුණරත්න වනිනායක ඇතුළු නීතිචවරුන් අතර ඇති උණුසුම් වචන හුවමාරුවන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම තීරණයට එළඹුණේ. මේ අතර රාජ්‍යමන්ත්‍රී ඩයනා ගමගේගේ පුරවැසි භාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමටත් තමන් තීරණය කළ බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ බව දන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බවද කියා සිටියා. නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීම තුළින් මේ නඩුවට සම්බන්ධ බොහෝ ගැටලු निराකරණය කර ගැනීමට හැකි වුණු ඇති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවසුවා. ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 23 වනදා කැඳවීමටයි නියම වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.